ලබාගම් උදෑසනකසේ සිතැඟි වඩාලම් දිය ඇල්ලකසේ සුභාරතී සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී අයිබෝවන් සුබ උදෑසනක්. ශ්‍රී ලංකේය පාර්ලිමේන්තු ඉතිහාසයේ තවත් සුවිශේෂිත වූ දිනයක් ඊයේ උදා වුණා. 69 ලක්ෂයක් වූ ඡන්දදායකින්ගේ බලාපොරොත්තු අපේක්ෂා ඉටු කිරීම උදෙසා රජයේ විසින් ඉදිරිපත් කළ 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 3/2 අධික බහුතර ඡන්දයෙන් සංශෝධන සහිතව ඊයේ සම්මත වුණා. රාජ්‍ය පාලනයට අවශ්‍ය කේන්ද්‍රීය වගන්ති ඇතුළත් රටක මූලික නීති පද්ධතිය ආණ්ඩුකම ව්‍යවස්ථාව. මේ කරුණුකාරණා ඇතුළත් අදාපි මාතෘකාවක් සකස් කරගත්තා කතා බහ කරන්නට සුභාරතී සංවාද මණ්ඩපයෙන් 20 සංශෝධනය සහ රටේ අනාගතය. 20 සංශෝධනය සහ රටේ අනාගතය. මේ පිළිබඳව කතා බහ කරන්නට අපේ ආරාධනාවෙන් අපි මැදිරියට ආවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා. අයිබෝවන් සුබෝදේශනක් කරමු. අයිබෝවන්. අපි සංවාදයට එළඹෙන්නට පෙර කැමැති අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 ආණ්ඩුකම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පිළිබඳව ඊයේ පැවති දෙදින විවාදයේදී මැති ඇමතිවරුන් දැක්වූ අදහස් වලට මුලින්ම සවන් දෙන්න. නීති සම්පාදනය විධායකයේ නෙමෙයි පාර්ලිමේන්තුවේ වගකීම. ඒක නිසා අපි හදිසි කැටුම්පත් ඉදිරිපත් කිරීමට අපි විරුද්ධ වෙනවා. මේ 20 සංශෝධනයෙන් ආර්ථිකයටත් පහරක් වදිනවා. නීතියේ ආධිපත්‍ය ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කිරීම, අධිකරණයේ ස්වාධීනත්වය, ආයෝජකයන් මේව දිහා බලනවා, ඍජු විදේශ ආයෝජනයට බලපානවා. ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලාංකික ආයෝජකයන්ටත් මේක බලපානවා. ඒ නිසා මේක ආර්ථික සංවර්ධනයට ආයෝජනයට ගැටලුවක් ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා 20 සංශෝධනය ඒකට අපි විරුද්ධ වෙනවා කියලා සඳහන් කරන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී කඩතුරාවට මුවා වෙලා 169කින් ඡන්දයකින් බලයට පත් වෙච්ච ජනාධිපතිතුමාගේ බලය හීන කිරීමට අපිට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. ඒක ජනමතය හා සැසඳෙන්නේ නැහැ. ඒක ජනමතය හා ඒකරාශීව ඉදිරියට යන්නේ නැහැ. මේ ව්‍යවස්ථා සංශෝධනයේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොන්දේසි විරහිතව සහයෝගය දීමට එකඟ වෙලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දිවුරුම් දීපු ඇතැම් ජනාධිපතිවරු මේ රට කඩන්න බෙදන්න කටයුතු කරපු ත්‍රස්තවාදීන්ට සම්පූර්ණයෙන්ම ආයුධ දීලා අමු අමුයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු ඉතිහාසයක් අපිට තිබෙනවා. ඒ වගේම විධායක ජනාධිපතිවරු මේ රටට වඩාම යහපත් දේ කරලා රට ගලව ගැනීමේ ඉතිහාසයකුත් අපිට තියෙනවා. ඒ යහපත තුල තමයි අපිට ජීවත් වීමේ අයිතිය, නැත්තම් සියලු ජනයාට අභයදානය ලබා දීමේ පින්කම කරන්න හම්බුනේත් විධායක ජනාධිපති බලය යටතේ. නමුත් ඊට පසු මේ ගෙනාපු 19 ව්‍යවස්ථා සංශෝධනය තුළ අග්‍රාමාත්‍යවරයාත් ජනාධිපතිවරයාත් අතර ඇතිවෙච්ච ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මේ රටට, ජාතියට, රටේ අනාගතයට වෙච්ච හානිය මූල්‍යමය වශයෙන් හෝ වෙනත් ආකාරයකට තක්සේරු කළ නොහැකි. ජනාධිපතිතුමා කියන දේ කරනවා සහ කියන දේ වෙනුවෙන් තදින් පෙනී සිටින කෙනෙක්. එතුමා අපට ලබා දුන්නේ සාතිකයේ මත අපි 20 සංශෝධනයේ සමස්තයටම සහාය ලබා දීමට තීන්දුවක් ගත්තා. ඒ නිසා ආණ්ඩු පක්ෂයේ බෙදීම ඇති කරලා අර ඌරන් කැකුළු දල්න විලට හබම් කුකුලන්ට මගුල් කිව්වා වගේ මගුල් නටන්න හිටිය කට්ටියත් නම් මේ කනගාටුදායක ප්‍රවෘත්තියක් වේවි කියලා සඳහන් කරමින් මේ රටට ගැලපෙන, මේ රටේ ජනතාවගේ අභිලාෂයන් ප්‍රතිමූර්තිමත් කරන නව ව්‍යවස්ථාව නුදුරුවනා ගතේම ගෙනේම වෙනුවෙන් ආණ්ඩුව තුල අපි පෙනී සිටිනවා කියන පණිවිඩය ජනතාවට ලබා දෙමින්
අතිගරු ජනාධිපතිතුමනි අපේ අපි කණ්ඩායමකට ආරාධනා කරා එතුමා සමග මේ කාරණේ ගැන සාකච්ඡා කරන්න. එතුමා අපි කියපු කරුණු වලින් 90%කට වඩා එවෙන විට ඉටු කරලා තිබුණේ. මේ කාරණේ විතරයි අපි අතර බෙදීමක් හා විවාදයක් තිබුණේ. එතුමාගේ සාකච්ඡාවේදී අපිට පොරොන්දු වුණා සහතික වුණා ඒ කාරණේ අධිකරණ ඇමතිතුමා මගින් මේ ගරු සභාවට ඉදිරිපත් කරන බවටත් එතුමා අපට කියා සිටියා. මේ తాවකාලික ප්‍රතිසංස්කරණයක් පමණයි එන අවුරුද්ද ඇතුළත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ සභාවට ගේනවා. ඒකේ ද්විත්ව රටවැසි බාධකය අනිවාර්යෙන් ඇතුළත් කරනවා. ඒ නිසා එතුමා අපෙන් ඉල්ලීමක් කරා මේ අවස්ථාවේ මේ විවාදය මේ බෙදීම ඇති කරගන්න එපා කියලා. නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත රාජා මාතිතුමනි, කාලයත් සමග රටක හා ජාතියක අවශ්‍යතා වෙනස් වෙනවා. එහා සමගාමීවම නීති පද්ධතිය වෙනස් වෙන්නට ඕන කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. ඊයේ පාර්ලිමේන්තුවේදී සිදු වුණේ මේ රටේ ජනතාවගේ කවර අවශ්‍යතාවයක් ඉටු වීමක්ද? නමුත් මෙහිදී පැහැදිලිව සඳහන් කරන්න ඕනේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කියන්නේ මොකක්ද කියලා. මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම 1988 ගෙනාපු 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ඒ සංශෝධනයේදී මේ සඳහන් කළා තියෙනවා ඒ නඩු තීන්දුව තිබුණේ එදා අග්‍රනිෂ්කාරතුමා ඇතුළු 5-4 දෙනෙක් කියන්නේ 5ක් එක පස්සකට හිටියා. වනසුන්දර විනිශ්චකාරතුමා ඇතුළු 4ක් තව පස්සෙක හිටියා. ඒතොර 9 දෙනෙක්ගේ විනිශ්චයාසනයකින් තමයි 13 වෙනි සංශෝධන පිළිබඳ තීන්දුව ගත්තේ. මත දෙකක් තිබුණා. ඒතෙන්දී ව්‍යවස්ථා සංශෝධනයක් කියන්නේ මොකක්ද කියන එක සඳහන් කරලා තියෙනවා. ඒක ඉංග්‍රීසියෙන් කියලා තියෙනවා the word amendment postulates that the whole constitution survives without loss of its identity despite the change and continues even though it has been subjected to alterations as a result of the amendment. The whole constitution cannot be destroyed and done away with, it is retained through though in the amendment form. දැන් ඉතින් මේ ඉංග්‍රීසි මේක සඳහන් කරන තියෙනවා. මේකෙන් පැහැදිලි වෙන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනයකදී ඒ තිබුණු ව්‍යවස්ථාව ඒක සම්පූර්ණ ඉවත් වෙන්නේ නැහැ. ඒක එතන ඒක දිගටම යනවා. සංශෝධන එකතු වෙවි යනවා. නැත්තම් ඉවත් වෙමින් යනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. දැන් ඒ අනුව මේ අනුකම ව්‍යවස්ථා සංශෝධනයේ 20 ගෙනාවේ ප්‍රධාන ව්‍යවස්ථා සංශෝධන 20 දක්වා එනකොට 78 ව්‍යවස්ථාවට 13, 17, 18, 19, 20 මේ තමයි ප්‍රධාන සංශෝධන. දැන් මේ පිළිබඳව අපි පරිශීලනය කළා. දැන් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගේනකොට විශේෂයෙන්ම පසුගිය ජනාධිපති මැතිවරණයේදී නොවැම්බර් 17 2019 අපි පැහැදිලිව සඳහන් කළා මේ කාරණේ. ඒ වගේම ඒ ජනාධිපති මැතිවරණයේදී එතන 52.25% ඡන්ද ප්‍රතිශතයක් ලැබුණා. ඊට පස්සේ පසුගිය අගෝස්තු 8 වෙනිදා මහමැතිවරණයේදී ඉතා පැහැදිලිව අපි සඳහන් කළා 19 සංශෝධනය කරනවා. ඒ වගේම නව අනුකම ව්‍යවස්ථාවක් ගෙනවයි කියන කාරණේ. ඒතකොට මේ 19 සංශෝධනය කිරීම තමයි මෙතන සිදු වුණේ. එතකොට ජනතාව ශ්‍රී ලංකා පොදියන පෙරමුණත් හවුල්කාර පක්ෂවලටත් 150ක් මන්තිවරු ලැබෙන ආකාරයෙන් ඡන්ද පාවිච්චි කළා. ඒ කියන්නේ 3 in 2. එතකොට මේ 20 වෙනි සංශෝධනය ගෙනල්ලා තින්නේ ජනවරමත් එක්ක. හැබැයි 19 වෙනි සංශෝධනයට එහෙම ජනවරමත් තිබුණේ නැහැ. 19 සංශෝධනය ගෙනාවේ 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා තුවිච්ච ජනාධිපති මැතිවරණයේදී. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ස්වාධීන අපේක්ෂකකට ඇවිල්ලා එතුමා ජනාධිපති මැතිවරණ ප්‍රකාශිත කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනෙත් තියෙනවා ජනමත විචාරණයකට නොයන ඉන් මෙහා සංශෝධන කරනවායි කියලා. විධායක බලය වෙනස් කරනවායි කියලා. හැබැයි දැන් මෙතෙන්දී සිද්ධ වුණේ 19 සංශෝධනයෙන් එදා අගමැති වෙලා එදා විපක්ෂ නායක හැටින් ඉඳලා අගමැති වෙච්ච රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ විධායකයතු වෙච්ච බලතල, ඒ කියන්නේ ජනාධිපති කියන වචනේ වෙනුවට ඒ හැම තැනකටම අගමැති කියන වචනේ ආදේශ කළා 43-44 වගන්තිවල. අනුකූල අවස්ථාවයක ඒක ඇත්තේ තමයි මේ විධායකයේ පිළිබඳව බොහෝ කරුණු කාරණා සිද්ධ වෙන්නේ. එතකොට දැන් මේ 43 කියන්නේ අමාත්‍යවරුන්ගේ විෂයපතේ කාර්යය, අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නෝන අමාත්‍යවරයන්. මේ ආදි වශයෙන් මේ කරුණු ගත්තාම ශ්‍රේෂ්ඨාධිකරණයේ කිව්වා මෙන්න මේ වගන්ති සංශෝධනය කරන්න බෑ. මුළු රටේම ජනතාව පත් කරපු විධායක ජනාධිපති තියෙන බලය දිස්ත්‍රික්කයෙන් පත් වෙච්ච මන්ත්‍රීවරයෙක් අගමැති වෙනකොට ඔහු වෙත පවරා දෙනවනම් ඒක නැවත ජනතාවගෙන් අහන්න ඕනේ කියලා, ජනමත විචාරණය යන්න ඕනේ කියලා. ඒ නිසා සිදු වුණේ විකෘතියක්. මොකද ව්‍යවස්ථාදායක ස්වභාවයක් පිහිට වුණා. ජනාධිපති කරන්න ඕනේ බලතල ව්‍යවස්ථාදායක ස්වභාවය නිර්දේශ මත කරන්න සිදු වුණා. ජනාධිපති තනියම යන්න බලයක් තිබුණේ නැහැ.
කොටිම ඒ එකේ මේ මේ විදා මේ ව්‍යවස්ථාදායක ස්වභාවයේ තීන්දුව කරන එක 10 දෙනා විසින් තීන්දුව කරන තීරණය යම් ඉහළ තනතුරට පත් කිරීමේදී ඒක යවලා දින 14ක් තුල ජනාධිපතිවරයා විසින් ඒ නිර්දේශිත නම පත් නොකළොත් ඒක ඉබේට පත් වුණා ලෙස සලකන්න වෙනවා. එහෙම වගන්තියක් තිනෝ ප්‍රධාන මිනිස් සංශෝධනයේ යටතේ. ඉතින් එතෙන්ද සිද්ධ වුණේ විධායක ජනාධිපති වෙච්ච බලය ඔහුගෙන් අඩු වුණා අගමැතිරිය යම් ප්‍රමාණයකින් වැඩි වුණා තව බල කේන්ද්‍රයක් ඇති වුණා ව්‍යවස්ථාදායක සභාව හැටියට ඒකෙන් තමයි රජයේ ඉහළ නිලතල සියල්ලම පත්වීම් කරනු ලබන්නේ මෙන්න මේ තුලින් ඇති වුණේ ව්‍යවස්ථා මේ ආනුකම් ව්‍යවස්ථාවේ විකෘතියක් ඒ විකෘතිය ප්‍රතිඵලය තමයි ජනාධිපති සහ අගමැති ප්‍රතිපත්ති දෙකක ඉන්නකොට පහුගිය අවුරුදු 4-5කට ආසන්න කාලයක් තුල ඒ රජය අසාර්ථක වෙන්න ප්‍රධාන හේතුවක් වුණේ ඔන්නේ සංශෝධනය ඒක නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම තමයි විසිනි සංශෝධන තුලින් බලාපොරොත්තු වුනේ. ඒ ටික තමයි මේ කළා තියෙන්නේ. අද සුභාරති මාතිකාව 20 වන සංශෝධනයේ සහ රටේ අනාගතය. දයබර අසන්නින් ඔබට මතක් කරන්නට ඕන 91.7 91.9 ස්වදේශීය සේවා තරංගමාලා ඔස්සේ ඔබට පුළුවන් මේ අපේ සංවාදයට සමන් දෙන්නට. ඒ වගේම ස්වදේශීය සේවා මුහුණු පොත ඔස්සේත් ඔබට පුළුවන් අපිව නරඹන්නට, අපිව ශ්‍රවණය කරන්නට. ඒ වගේම අපි අසන්නන්ටත් අපි තව ටික වෙලාවකින් දුරකථනය අපේ විවෘත කරන ඔබේ අදහස් උත් ඉදිරිපත් කරන්නට. මොකද ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ මේ සංශෝධනයට පෙරත් අපිට වැදගත් වුණා, ඉන්පසුත් වැදගත් වේවි. ඒ පිළිබඳවත් අපි අවධානය යොමු කරලා ඔබටත් අවස්ථාව ලබා දෙනවා. නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා, දැන් මේ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 20 වන ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දැන් සම්මත වුණා, ඉන්පසු ක්‍රියාවලිය කුමක්ද දැන් මේක පිළිබඳව? මේක දැන් මේ මේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ සංශෝධනයක් ගෙනු නම් අනිවාර්යෙන් මේක 3/2 ඡන්දයෙන් සම්මත වෙන්න ඕනේ. මේක ප්‍රතිසම් කරන ශ්‍රේෂ්ඨාධිකරණයට ගියහම ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බලන්නේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 83 වගන්තිය සඳහන් වන තව වගන්ති 11ක් තියෙනවා. ඒ වගන්ති 11ට අනනුකූල වෙනවද නැද්ද කියන කාරණය තමයි සලකා බලන්නේ. එතෙන්දී ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළා වගන්ති 4ක්. ඒ තිබෙන ආකාරයෙන් කෙටුම්පතේ සංශෝධනය කරනවා නම් ජනමත විචාරණකට යා යුතුයි. එසේ නොයනවා නම් එය සම්මත කළ හැක්කේ කෙසේද කියන කාරණය පෙන්වලා දීලා තිනවා. ඒ අනුව 20 වෙනි සංශෝධනයේ තිබිච්ච 3 වෙනි වගන්ති, ඒ කියන්නේ මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් අනුව ජනාධිපතිවරයා විසින් නිදහසා සාධාරණ මැතිවරණයක් පැවැත්විය යුතුයි කියන කාරණේ. ඉතින් ඒකට එකඟ වෙලා ඒක සංශෝධනය කළා. ඊළඟ කාරණේ තමයි 5 වෙනි වගන්තිය, කියන්නේ ජනාධිපතිවරයාට 35 වෙනි වගන්තියට තියෙන ආණ්ඩුක ව්‍යවස්ථාවේ මුක්තිය තිබ්බා. ජනාධිපතිවරයෙක් විසින් සිය දුර කාලය තුළදී කරනු ලබන හෝ නොකරනු ලබන ක්‍රියාවක් සම්බන්ධයෙන් සිවිල් හෝ අපරාධ නඩුවක් දාන්න බැහැ කියලා. නමුත් 19 සංශෝධනයෙන් ආව 126 වගන්තියට නීතිපති වගඋත්තර කරු කරමින් පුළුවන් කියලා මූලික අයිතිවාසිකම් පෙස්සමක් දාන්න. ඉතින් ඒක තිබුණේ නෑ මුල් කෙටුම්පතේ. නමුත් ඒක නැවත ඇතුළත් කළා. ඊළඟට 20 වෙනි සංශෝධනයේ 14 වගන්තිය අනුව පාර්ලිමේන්තු අවුරුදු 4-5කින් විසුරන්න තිබුණේ, ඒක 2-5 දක්වා සංශෝධනය කළා. ඊළඟට ආණ්ඩුක ව්‍යවස්ථාවේ 22 වගන්තිය සඳහන් වෙන 104 උයන් මේ 22 සංශෝධනය මගින් එතෙන්දි කරන්නේ මැතිවරණ කාල සීමාවක් තුලදී මැතිවරණ කොමිසම විසින් දෙන උපමාන අනුව ක්‍රියාත්මක නොකළොත් දැන් ඔබවැනි ආයතන, ගුවන්විදුලි සංස්ථාව, රූපවාහිනි සංස්ථාව, ITN එක මේ වගේ රාජ්‍ය කොටස් 50%ට වැඩියෙන් තිබෙන ආයතනවල තිබුණා මේ ඒ උපමාන අනුගමනය නොකළොත් ලක්ෂක දඩයක් සහ අවුරුදු 3ක සිරදඬුවමක් දෙන්න පුළුවන් කියලා. ඒක ඉවත් කළා තිබුණා. ඒක නැවත ඇතුළත් කරන්නයි මොකද ඒක ජනතාවගේ ඡන්ද බලය හා සම්බන්ධයි. මේ හතර තමයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉදිරිපත් මේ කියලා තිබුණේ උචිත ආකාරයට සංශෝධනය කරන්න. ඒක සංශෝධනය කළා. ඊළඟට එසේ නොකියා තිබුණු තව 3ක්, ඒ කියන්නේ අභියෝගයට ලක් කළා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ මත යරුණු ඒවා අනනුකූල වුණේ නෑ ව්‍යවස්ථාවට. නමුත් රජයේ තීන්දුව කළ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 46 එකේ තිබිච්ච ඇමති දුර සංඛ්‍යාව 30ක්, කැබිනට් නොවන ඇමති දුර සංඛ්‍යාව 40 කියන සීමාව එලෙසම පවත්වාගෙන යන. ඊළඟට හදිසි පනතක් ගේනකොට ඒ හදිසි පනත සීමා කරන්න ආපදා කරනු යම් කිසි හදිසි අවස්ථාවකදී ආපදා කළමනාකරණය කරන්න වුණත් අවශ්‍ය සංශෝධනයක් සහ ආරක්ෂාව රටේ ආරක්ෂාව සම්බන්ධ කටයුතුකට පමණක් සීමා කරන්න. ඊළඟ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 153 154 යට තියෙන විග්‍රහණයට අදාළව විග්‍රහණ කොමිසම ඇති කිරීම සහ රාජ්‍ය ආයතන
ජනාධිපති කාර්යාලය අගමැති කාර්යාලය මේ සීලුම කාර්යාලය විගණකාධිපතිගේ විගණනයට යටත් වීම කියන කරුණුවලට සංශෝධන ගෙනාවා. ඉතින් යනු මේ තත්ත්වය සැලකලා බලනකොට 19 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සහ 20 කියන එක ගත්තොත් 19 තිබිච්ච තොරතුරු දැනගැනීමේ අයිතිය එලෙසම තියෙනවා. අවුරුදු පහට සීමා කරපු දුර කාලයේ එලෙසම තියෙනවා. දෙවතකට වඩාක් ඉල්ලන්න බැහැ කියන එක එලෙසම තියෙනවා. ඇමති මණ්ඩලය එලෙසම සීමා වෙලා තියෙනවා. මේ ආදි වශයෙන් ගත්තාම ප්‍රධාන වෙනස්කට උනේ ව්‍යවස්ථාදායක ස්වභාව පාර්ලිමේන්තු ස්වභාව බවට පත් වුණා. ව්‍යවස්ථාදායක ස්වභාව කියන එකේ 10ක් හිටියේ 10න් මුල් කෙටුම්පතේ තිබුණේ 5ක් පාර්ලිමේන්තුවේ නොවන පිටින්ම සිවිල් සංවිධාන වලින් දාන්න. පස්සේ ඒක 3කට සීමා වුණා. හැබැයි දැන් තියෙන පාර්ලිමේන්තු ස්වභාව සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවෙන් පත් වෙන පස්සෙනෙක් ඉන්නේ. ඉතින් මෙන්න මෙතන තමයි වෙනස ප්‍රධාන වෙනස තිබුණේ. ඒක අවශ්‍ය වෙලා තිබුණා. උදාහරණයක් වශයෙන් පොලිස් ප්‍රතිත්වරය. දැන් අපි මේ සහරාන් කොමිසමේ ප්‍රහාරය පිළිබඳ කොමිසමේ යන සාක්ෂි විමසීම ගැන අවධානය යොමු කළොත් ඉතාම පැහැදිලිව තේනවා කොයිතරම් දුර්වල තීන්දුවක්ද ව්‍යවස්ථාදායක ස්වභාවය දාගත්තේ කියලා. ඒ ගත්ත තීන්දුව නිසා තමයි මේ තරම් විනාශයක් රටේ සිද්ධ වුණේ. අතර මේ කොවිඩ් 19 තත්ත්වයට අපි එනකොට රටේ ආර්ථිකය වැටිලා තිබ්බේ. රට අනාරක්ෂිත වෙලා තිබුණේ. මේ ජනාධිපතිතුමා පත් වෙනකොට ඒක සිද්ධ වුණේ අර ව්‍යවස්ථාදායක ස්වභාව පත් කිරීම, ඒකට විධායකට කරන් තිච්ච බලය ඒකට බාර දීම, එතන පාර්ලිමේන්තුවේ නෝන කිසි කෙනෙකුට වගනෝ කියන පිටතින්ම 3 දෙනෙක් එතන හිටියා. ඒත් එක්ක තමයි බහුතරය එතන නිර්මාණය වෙන්නේ. ඒතුළු පොලිස්පතිවරයා පත් කිරීමේදී ව්‍යවස්ථාදායක ස්වභාවයේ ඡන්ද විමසීමේ බහුතර ඡන්දෙන් තමයි තීන්දුව කළේ. ඔය දැන් වැඩතහනමට ලක් වෙලා තියෙන පොලිස්පතිතුමා මේ සහරන් ප්‍රහාරය වෙනකොට හිටපු පොලිස්පතිවරයා පත් කරගන්න. එතකොට පේනවා ඒ එක පත් වීමෙන් එක සැරයක් ගත්ත වැරදි තීන්දුව නිසා මුළු රටක් කොයිතරම් දුරට මේ 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 ආරක්ෂාව දුර්වල වීම ඇතුළු ආර්ථිකට වෙච්ච බලපෑම මේ සියල්ලම සිදු වුණාද කියන කාරණේ. ඉතින් ඒක නිසා මෙහිදී මේ 20 වෙනි සංශෝධනය ක්‍රියාත්මක වෙද්දී මේ ආකාරයෙන් සිදු වුණා. දැන් ඔබ අහපු ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මින් පස්සේ මොකද වෙන්නේ කියලා. මින් පස්සේ වෙන්නේ ඊළඟ දින කීපය තුළ. මොකද අධිකරණ ඇමතිවරයා අවසාන වශයෙන් සඳහන් කළා තිබුණා මේ සීලු සංශෝධන වලින් පස්සේ මේ නිව්මරිකල් ලෝඩ ඒ කියන්නේ අංක තිබෙන ආකාරය ඊළඟට ස්පිලි පාපිලි වල තිබෙනා වෙනස්කම් තාක්ෂණික මේ සියල්ල සංශෝධනය කරන්න අවසර දෙන්නයි කියලා. ඉතින් ඒකත් එක්ක ඊළඟ සති දෙක ඇතුළතදී මෙහි අවසාන මේ සීලු දේ මේ ටයිප් කරලා මුද්‍රණය කරලා මේ සියල්ලම සකස් කරලා සෝදුපත් කියවලා ඒ සම්පූර්ණ අවසාන වුණෙන් පස්සේ පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් ගැසට් පත්‍රයක් මගින් මේක ගැසට් කරනවා. මේක අනුමත කිරීම. එදා ඉඳලා මේක නීතියක් බවට පත් වෙනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට ඊළඟ සති දෙක කාලයක් ගත වෙවි. ඊට පස්සේ 20 වෙනි සංශෝධනය ආණ්ඩු ව්‍යවස්ථාවේ කොටසක් බවට පරිවර්තනය වෙනවා. අද අපේ සුභාරති මාතෘකාව 20 වෙනි සංශෝධනය සහ රටේ අනාගතය මේ පිළිබඳව කතා බහ කරන්නට අපේ මැදිරියේ ඉන්නවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත මහතා. ඒ වගේම ඔබට මතක් කරන්නට ඕන අපේ දුරකථනය ඔබට මෙතන සිට අපි විවෘත කරනවා 01112 69547 46 සහ 01112 69547 47 යන දුරකථන ඔස්සේ ඔබට පුළුවන් මේ සංවාදයට එකතු වන්නට ඔබේ අදහස් යෝජනා චෝදනා සියල්ල එකතු කරන්නට අපි අවස්ථාවක් ලබා දෙනවා. සුසිල් ප්‍රේමචන්ද මහත්මයා, ඊයේ දිනේදී විශේෂත්වයක් තමයි දැන් විපක්ෂිත කීප දෙනෙක් මේ සම්මතයට පක්ෂව ඡන්දය දුන්නා. මේ කැපිපෙන අවස්ථාව මොකක්ද? දැන් තෝෂින්ම මේ 3/2ක බලයක් ලැබුණ පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී. හැබැයි දැන් ඒ 150න් කථානායකවරයා ආසනයට ගියාම 149ක් වෙනවා. හැබැයි දැන් මේ මෙවැනි සංශෝධනයක විශේෂ ලක්ෂණය තමයි අනිවාර්යයෙන්ම 150ක් හෝ ඊට වැඩි එකක් හරි වැඩියෙන් තියෙන්න ඕනේ මේ සංශෝධනය සම්මත වෙන්න. 3/2 කියන්නේ නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව. මුළු සංඛ්‍යාව 225න් 3/2 කියන්නේ 150යි. ජනතාව බලය දුන්නා මේ විදිහට මේ ආණ්ඩුවට ඒ 150ක බලය. ඒක තමයි අපි ඉල්ලා සිටියේ. මොකද මේ ව්‍යවස්ථා නිර්මාණය කිරීමේදී කවදාවත් හිතුවේ නෑ තනි දේශපාලන පක්ෂයකට පුළුවන් වෙයි කියලා 150ක් ලබා ගන්න. නමුත් ලබාගත් අවස්ථා දෙකක් තියෙනවා. 2010දීත් ලබා ගත්තා. 2010 මැතිවරණයෙන් පස්සේ 162ක් හිටියා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට. දැන් මෙතෙන්දී සිද්ධ වුණේ
මහිතන්නේ විපක්ෂයේ සමග ජන බලවේගයට සම්බන්ධ මන්ත්‍රීවරු 7 දෙනෙක් සහ මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙක් එක්ක 8 දෙනෙක් මේකට පක්ෂව ඡන්දය දුන්නා සංශෝධනයට. 8 දෙනෙක් මේකට පක්ෂ දුන්නා කියන්නේ දිත්ත පුරවැසි බලයේ භාවය පිළිබඳව බෙදීමක් කිල්ලපු අවස්ථාවේදී කමිටු අවස්ථාවේදී ඒකට 157ක් ලැබුණා, එකක් වැඩිපුර ලැබුණා. 157ට එහෙන් ගිහිල්ලා. ඒක නිසා මෙහිදී ඒ මන්ත්‍රීවරු 8 දෙනා ඒ අගේ ස්වාධීන තීන්දුව අරගෙන ඡන්දය දීලා තිනවා. ඒකේ ප්‍රතිඵලයක් ඇට ඒ ආව මන්ත්‍රීවරුලින් ඉවත් කරන්න බෑ. මොකද මේක පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදනයේදී ව්‍යවස්ථාදායකයන් සම්බන්ධ වීම තමයි මන්ත්‍රීවරුගේ ප්‍රධානම වගකීම වන්නේ. ඒතර ඒ වගකීම ඉටු කරන්න ඒ මන්ත්‍රීවරයාගේ හද සාක්ෂි අනුව තීන්දු කරන්න පුළුවන්. මොකද මන්ත්‍රීවරයෙක් කියන්නේ මහජන නියෝජිතෙක්. ඒ කියන්නේ ජනතාව සියලු දෙනාටම එක තැනකට රැස් වෙලා තීන්දු ගන්න බැරි නිසා මුළු රටේම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදියන්ව 225ක් තෝරන එක. එතකොට ඒ අයගේ ස්වාධීන මතය ප්‍රකාශ කරලා තිනවා. ඒ නිසා ඒ අය ඒකට ඡන්දය ප්‍රකාශ කරලා තිනවා. වත්මන් ආණ්ඩුව මේ විසිවන සංශෝධනයට පියවර තුල මේ රාජ්‍ය අමාත්‍යතුමනි සාධනීය ලක්ෂණ තිබෙන ආකාරය පිළිබඳ බොහෝ දෙනෙක් කතා බහ කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසුවා, සංශෝධනයේ වගන්ති නැවත නිරීක්ෂණයට කමිටුවක් පත් කළා. ඒ වගේම ආණ්ඩුවේ නියෝජිතයන්ට මේ විසිව පිළිබඳ ස්වාධීන මතයකට ඉඩ දුන්නා. මේ ආදී කරුණු කාරණාත් එක්ක කොයිතරම් සාධනීයද මේ ආපු පියවර? ඔන්න දැන් මේක සසඳන්න ඕනේ. මේ සසඳන්න පුළුවන් ඕනනම් 1987 දී යාජාදන මැතිතුමා ඉන්දු ලංකාවේ විසුමෙන් පස්සේ 13 වෙනි සංශෝධන ගෙනාවේ හදිසි මනතක් හැටියට. ඒ කියන්නේ රටේ පළවෙනි වතාවට 78 අනුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන වශයෙන් ආපු සංශෝධනය. එතන විධායක බලය පවා ගියා. එතනින් ජනාධිපති විධායක බලය තමයි ආණ්ඩුකාරවරු හරහා පළාත් වලට ගියේ. ඒක ප්‍රධාන ලක්ෂණයක්. ඒකත් එක්ක ගන්නකොට එදා 6-5ක බලයක් තිබිච්ච රජය මන්ත්‍රීවරුන්ව පාර්ලිමේන්තුවට රැගෙන ගියේ මේකට ඡන්දෙ ගන්න. ඔය අද තියෙන සිනමන් ග්‍රෑන්ඩ් කියන හෝටලේ එදා තිබුණේ ඔබරෝයි කියලා. මේ හෝටලේ නැවතන් දීලා ඊට කලින් දවසට කලින් මන්ත්‍රීවරු පේලියට ආරක්ෂාව යොදාගෙන තමයි පාර්ලිමේන්තුවට අරන් ගියේ. ඒ විතරක් නෙවෙයි, ජයජාතන මැතිතුමා මේ ඉල්ලාසෙ මේ ලිපි පවා දිනරහිතව අරගෙන තියාගෙන හිටියා. එවැනි බලපෑමකට ලක් කළා තමයි 13 වෙනි සංශෝධනයේ එදා එක්සත් ජාතික පක්ෂයේ මේ ඔය 78 ව්‍යවස්ථාවේ නිර්මාතෘ යාජාදන මැතිතුමා මේ 13 වෙනි සංශෝධනය සම්මත කරගන්න මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට ගිහිල්ලා බලපෑම කළා. ඒ සිදු වුණේ ඒ වෙලාවේ බෝම්බ ප්‍රහාරයකුත් සිදු වුණා කමිටු අංක දෙකේදී. ඒක වෙනම කතාවක්. නමුත් මෙසේ මේක මෙසර එහෙම වුණේ නැහැ. මොකද මේ ශ්‍රී ලංකා පොදියන පෙරමුණේ පෙරමුණ හෙට ගන්නකොට මන්ත්‍රීවරු 145ක් හවුල්කාර පක්ෂත් එක්ක තමයි 150 වෙන්නේ. මේ 145 තුලත් විවිධ මතධර්ම දේශපාලන පක්ෂ තිබුණා. ප්‍රගතිශීලි දේශපාලන අදහස් දරපු, ස්වාධීන මත දරපු, ඒ වගේම සමාජ ක්‍රියාකාරීන්ගෙන් ආපු යෝජිතින් මේ සිළු දෙනාම හිටියා. එතකොට විසුවිනි සංශෝධනය කෙටුම්පතක් එක්ක ආවෙන් පස්සේ ඒ පිළිබඳව විවිධ සංවාද සමාජය ඇති වුණා. ඒ වගේම පක්ෂ තුනත් ඇති වුණා. හැබැයි මේ ප්‍රතිඵලයකට කරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කමිටුවක් පත් කළා. මේ මෙහි ජනතාව සංවාදයට භාජනය කරන කරුණු පිළිබඳව සමාලෝචනයක් කළා, වාර්තාවක් දෙන්නයි කියලා. ඒ වාර්තාව එතුමාට දුන්න ඇත්ත වශයෙන්ම ඒ කමිටුවේ සාකච්ඡා වෙච්ච කරුණු මම හිතන්නේ 90%ක්ම මේ සංශෝධනවල 20 වෙනි සංශෝධනයට එකතු වෙලා තිනවා ඊට පසු අවස්ථාවකදී. ඒ විතරක් නෙවෙයි, ඊට පස්සේ විවිධ කණ්ඩායම් ගරුතර ස්වාමීන් වහන්සේලා පූජක පක්ෂේ කියපු අදහස් විශාල ප්‍රමාණයක් සැලකිල්ලට භාජනය කරන තුරු මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණේ. ඒ නිසා මේක සසඳලා බලනකොට 13 වෙනි සංශෝධනය ගෙනවපු අවස්ථාවද 20 වෙනි සංශෝධනයත් කියන මේ දෙකේදී අපි තාම පැහැදිලිව දැක්කා ඔය රාජ්‍ය නවන සංවිධාන සිවිල් ක්‍රියාකාරී මේ වගේ යම් ප්‍රමාණයක් සහ ඊටාම දුර්වල මට්ටමින් ගෙන ගිය විරෝධතාවයක් කරුණාම විපක්ෂය හැටියට කළ යුතු නිසා කරනවා වගේ කරපු විරෝධතාවයක් කරුණාම සමාජයේ ඒ ආකාරයෙන් අපි දැක්කේ නැහැ. එදා 13 වෙනි සංශෝධන ගේන අවස්ථාවේ තිබූ විරෝධතාවය වගේ විරෝධතාවයක්. මොකද ඒකට හේතුව සුවිස්ස සංශෝධන කෙටුම්පතෙන් පස්සේ පෙත්සම් 38ක් ගිහිලා තිබුණා ශ්‍රේෂ්ඨාධිකරණයට. පෙත්සම් කරුව මැදිහත් පෙත්සම් කරුව 11ක් හිටියා. නීතිපති කරුණ දැක්වේ ඒ වගේ පාර්ශ්ව 50ක්. අතන 38යි, මෙතන 11යි, 49යි, නීතිපති 50යි. මේ 50 දෙනෙක් පාර්ශ්ව කරුණු දැක්වීමෙන් පස්සේ තමයි
ශේෂාධිකරණයේ මේ හැම වගන්තියක්ම වෙන වෙනම සලකාවල්ලා තිබුණා. දැන් ඔය මං කියව ප්‍රධාන වගන්ති හතර පිළිබඳව මතය ප්‍රකාශ කරන අතර අභියෝගයට ලක් කරපු සෑම වගන්තියක් ගැනම නඩු තීන්දුවේ වෙන වෙන වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අභියෝගයට ලක් නොකරපු වගන්තිත් හැම එකක්ම ව්‍යවස්ථාවට එකඟද නැද්ද කියන එක සලකාවල්ලා තියෙනවා. අන්තික මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ විනිශ්චයකරුව පස්සේ නාම මේ ජනාධිපතිතුම වත් කරපු එක වෘත්ති හිටියේ නැහැනේ. ඊට පෙර ඉඳලා හිටපු අය. ඉතින් ඒක නිසා අධිකරණයට ස්වාධීනව සිය මතය ප්‍රකාශය කරන්න පවා ඉඩ දීලා තිබ්බා. ඒතන තමයි අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කළේ ජනාධිපතිතුමා සහ රජය විසින්. මේ විසින් සංශෝධනය කිරීම මේක බලෙන් පටවන්න කියන කිසිම ආකාරයකින්. ඒ නිසා ඔබ අහපු මුලින් ප්‍රශ්නේදී ඒ මන්ත්‍රීවරුන්ට දෙන ඒ ස්වාධීන මතය ප්‍රකාශ කළා දිනන ජනතාව දුන්න ජනවරම ක්‍රියාත්මක කරන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු කටයුතු කළා දිනන. අද අපේ සුභාති මාතෘකාව විසිබන සංශෝධනය සහ රටේ අනාගතය. අපි කෙටි විරාමයක් ගන්නවා. ඒක ඊට කලින් ඔබට මතක් කරන්නට ඕන අපි දුරකථන ඔස්සේ සම්බන්ධීකරණය කරගෙන ඉන්නවා යුතුකම ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිවිදු කුමාරතුංග මහතා. අපි මද විරාමයකින් අනතුරු කතා බහ කරමු. स्वदेशीय सेवयाई යුතුකම ජාතික සංවිධානයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කිවිඳු කුමාරතුංග මහත්මයා අපි තමග දුරකථනයෙන් සම්බන්ධ වී සිටිනවා. ආයිබෝවන් ඔබතුමාට. ආයිබෝවන්. අපි කැමති ඔබතුමාගෙන් අදහසක් එකතු කරගන්න අද සුභාරති සංවාද මණ්ඩපයේට විසවෙන සංශෝධනයේ සහ රටේ අනාගතය පිළිබඳව කතා බහ කරමින් ඉන්නේ. කිවිඳු කුමාරතුංග මහත්මයා, මේ විසවෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීමත් එක්කම ජනතාවගේ පැත්තෙන් අපි කල්පනා කළොත් රටේ කවර ජයග්‍රහණයක්ද මේ? ඇත්තම 20 වෙනි සංශෝධන පනත සහ ඒ පනත සම්මත කර ගැනීමේදී මත් ප්‍රජයට ලොකු ආකාරය කියන කාරණ දෙකම මම කියන්නේ. අපි කලිසට ගත්තම කියන්නේ ඉතින් ආකාරයට නම් මේ රජයට ලබා දෙන ජනතා ජනාධිපතිවරයා ලබා දෙන 900,000 ජනවරමින් එක්කම රජයට ලබා දුන් ඒ ඉදවැන්ත පාර්ලිමේන්තු මෙතුණි ලබා දුන් ජනවරමින් මූලිකම ජනතා අපේක්ෂාවන අපි තින්නේ අලුත් විවස්ථාව හැටියට. ඒතර මේ සීන සංශෝධනයේ අවශ්‍ය වුණේ අවශ්‍යම ධානාවිනි සංශෝධන සභා ධානම් සංශෝධනයේ ධානම් අවශ්‍ය විනාගේ අපිය 2015 වසර ක්‍රියාත්මක වෙච්චේ විජාත්ත මන්ත්‍රණයේ මූලික අරමුණු කරා යෑමේ ඒ අතරමැදි පියවරක් හැටියට. කියන්නේ උන්ගේ අරමුණු නම් රට කැපී කරනම ඔක්කොම සම්පූර්ණ මනසින් අර පෙත්තල් විවස්ථාව නැත්තම් කුරුමිත්නාඩු විවස්ථාව ඒ සඳහා යෑමේ අතරමැදි ඒ ක්‍රියාමාන්තියන් නැත්තම් පහුරක් හැටියට තමයි මේ ධානවිනි සංශෝධනය ක්‍රියාවට නැගුණි. ඒ නිසා ධානවිනි සංශෝධනයේ අරමුෂ්ටාර පරාජය කිරීම අවශ්‍ය කියන කිසිම සැකයක් නැහැ. හැබැයි ගැටලුව තිබුණේ ඒ ධානවේ දුෂ්ට අරමුණු සංගවාගෙන ඒකට අර දැන් ඒ පහළ මන්ත්‍රණය ක්‍රියාත්මක වුණේ යම් ආකාරයකට ජනතා පැතුමන් වලට ආමන්ත්‍රණය කළා ජනතාව රැවටීම ඔස්සේනේ. එතකොට අර ගාහනයකට ධානම්පත්ති හරහා දුරුම් සංඛ්‍යාව සම්බන්ධයෙන් පටනකු මේ සීමාව ගත්තොත් ඒක ජනතා අපේක්ෂාවක්. මේ තමන් රටේ ජනයා ප්‍රකාශපත් වෙන ජනවරමට එරෙහිව මේ විවිධාකාර වූ අර මන්ත්‍රීවරු මිදීගෙන නැත්තම් වෙනත් මේ වහින්දා විශේෂයෙන්ම මේ සුළු ආගමික අන්තවාදී ආගමික මත පදනම් මතුවන කටින දේශපාලන දේශපාලනයේ ජනතාව කුල් කරනවනේ. ඒ නිසා ඒ එමතුරුන් සීමාව ජනතාවගේ අපේක්ෂාවක් ඒ ජනමතයට එරිහිව කෙරෙන ගනුදෙනු නැවත්තා ගැනීම සඳහා අපේක්ෂාවක්. ඒ වගේම තමයි ජනතාවට අර යම් කිසි පනතක තියෙන අඩුපාඩු සම්බන්ධයෙන් රටට ආදරය කරන පුරවැසියන්ට විශ්වාසය කරන කන්න තිබ්බා අයිතිය. ඒක ජනපස්ගේ රජයේ කටයුතු කරේ සම්පූර්ණයෙන්ම විචාතික බලවේග වල වුමනා මතේ ජනතාවගේ පැතුමන් අනුව නෙවෙයි. හැබැයි ඔවුන් එවැනි ඒ වගේම අර දැන් ඔවුන් සම්පූර්ණයෙන්ම හම්බන්තවරාය පුණුකොල්ලට බස් දෙමින් ඊළඟට අපේ මහපෙන් පුහරකම් සිදු කරමින් සම්පූර්ණයෙන්ම මේ රාජ්‍ය සම්පත් නැත්තම් අපේ මේ ජාතික සම්පත් සම්පූර්ණයෙන්ම විජාතික
විස්තරණය කරමින් තොරතුරු කරමින් කටයුතු කරේ. හැබැයි ඔවුන් ජනගාධිපතිතුමාගේ කාර්යභාරය තවදුරටත් අවුරු දෙන්න වගන්ති ගෙනාව දාන වේට ඒ ජනයාමුලා කිරීම සඳහා ඔවුන් අර හොරකමට විරුද්ධ වනගපු ව්‍යාජ හඬ ඒක ජනතාවට යුක්තිසහගත කිරීම සඳහා එවැනි වගන්ති ගෙනල්ලා තිබුණා. ඒක තමයි තිබෙ ගැටලුව. නැත්නම් ජනාධිපතිතුමාට අර විදායකේ දුර්ලභල්ලා පෙරට අරාජිකත්වයේ කරා ගෙන යාමට ආරම්භ ප්‍රතිවර නිවැරදි කිරීම ගැන කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. ඒ සම්බන්ධයෙන් අපි කීප දෙනාම එකඟයි. අර වගන් අපි අනාගත යහපත් ව්‍යවස්ථාවක් සඳහා යනකොට මේ වගන්ති රැක ගැනීම නැත්නම් ඒ ජනතා අභිලාෂයන් රැක ගැනීම කියාවලිය තමයි තිබුණේ. ඒ සඳහා අපි සංවිධානය හැටියට මැදිහත් වුණා මහා සංප්‍රදායයෙන් යැත්නම් අපි කරුණු වලට අපේ ජනාධිපතිතුමා සහ රජයේ සංවේදී වෙලා ඒ කාරණා නිවැරදි කර ගැනීම සඳහා කියන විශ්වීය සංශෝධනයට අධිකරණයේ දුන්න තීන්දුව අභිභව අගොස් මේ අපි ඉලක්ක කරනු ඒ විදින සංශෝධන ක්ලබ් ටීම් සඳහා විශේෂ තීන්දුව අරගෙන ආරම්භ තිබුණා. ඒක නම් අපි තාම සන්තෝෂ වෙනවා. අපි හිතනවා ඒ ක්‍රියාවලිය නිසා අර අපේ රටට අවශ්‍ය නව ව්‍යවස්ථාව මේ කියන කාරණේ අවධාරණය කරන දැන් ජනතාවත් ඒ ක්‍රියාවලිය තුළදී තුමාගේ දෙවෙනි පදවි ප්‍රාප්තියට පෙර ඒ කියන්නේ ලබන වසරේ නොවැම්බර් මාසෙට පෙර අනිවාර්යෙන් මේ නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව හමුවේ තබනවා කියන කාරණේ. ඉතින් ඒ අතර දැන් මේ ක්‍රියාවලිය ප්‍රත්‍යක්ෂ බලපෑම් මැදින් වලදී අපි ජනතාවගේ නායකත්වය ගැන විශේෂයෙන්ම බලාපොරොත්තු වෙයි ජාතික හඬක් තිබුණ නැති තුංගා. දැන් මේ විශ්වනි සංශෝධනයේදී අවශ්‍ය නිවැරදි කීම් කර ගැනීම සඳහා මිදිහත් වුණේ මේකට ආදරය කරන මඟ පෙන්වන භික්ෂුන් වහන්සේලා ජාතික සංවිධානය. ඒකට ඒ හඬට ඉඩ ලැබීම තුළ හිතනවා ඒ පැත්තෙන් විශාල අවදිවීමක් වුණා කියලා. මේ අලුත් ව්‍යවස්ථාව අර මේ රටේ ජාතික ප්‍රාර්ථනාවන්ට අනුකූල වූ අලුත් ව්‍යවස්ථාවක් අපේ රටට ලබා දීම සම්බන්ධයි. මේ ගැන අපි තාම සතුටපත් වෙනවා මේ ක්‍රියාවලිය තුළ ඒ ලැබිච්ච ජයග්‍රහණ සම්බන්ධයෙන්. මට කාලෙක නොනම් මම කියන විදිහට ප්‍රශ්නගතව මේ විවාදය තුළ විශාල වශයෙන් ප්‍රශ්න කිරිච්ච එකක් තමයි මේ විනිශ්චයෝදිනේ හරහා අර පාර්ලිමේන්තු සභාව හරහා අර මේ ශ්‍රේෂ්ඨ අධිකරණයට කරන පැත්තීම් ඇතුළු අර රජයේ ප්‍රධාන සඳහා පත්තීම් කොමිෂන් සභාවට කරන පැත්තීම් ජනාධිපතිතුමාගේ පුදු අභිලාෂය මත පත්කරන අවස්ථාව ලැබෙනවා කියන එක තමයි මන්නම් හිතුනේ විපක්ෂයට ඉතිරිලා තිබෙන එකම විවේචනේ. ඒ කාරණේ ගත්තමත් මේ ව්‍යවස්ථාවේ විවිධ සංශෝධනය අතරත සංශෝධන වෙන පිටතර එක වගන්ති යටතේ ඒ පාර්ලිමේන්තු සභාවේ ඒකට අගමැතිතුමත් ප්‍රතිනායකතුමත් අගමැතිතුමත් ප්‍රතිනායකතුමත් නියුක්තිද නිර්දේශ ලබා ගැනීම අනිවාර්යයි. ඒ කියන්නේ ඒක ජනතුමාට කැමති නම් කියලා නෙමෙයි තියෙන්නේ. නිර්දේශ ලබා ගැන කියන එක විමසා කියන එක නිශ්චිත වශයෙන් තියෙනවා. ඒකට ඒ නිර්දේශ ලබා ගැනීම කියන කතාවක් මත ඒ පාර්ලිමේන්තුවට පැත්වෙනකොට ඒ සම්සුත් සඳහා පත්වීමේ ජනතුමා අනිවාර්යෙන් මේ පාර්ලිමේන්තුවේ කියන්නේ මහජන නියෝජිතයන්ගේ නිර්දේශය ලබා ගැනීම අනිවාර්ය කරලා තියෙනවා. ඒකට එතන පත්වීම කරද්දී අපි දන්නවා අපි මේ ඇමති කැබිනට් සංඛ්‍යාව 30 සීමාව ඉතන
යුතුකම ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවින්දු කුමාරතුංග මහතායි අප සමග සම්බන්ධ වුණේ. බොහොම ස්තුතියි ඔබතුමාට. අද අපි කතා කරන්නේ විසමන සංශෝධනයේ සහ රටේ අනාගතයේ පිළිබඳවයි. මෙතෙන් සිට අපි දයබර අසන්නන්ටත් අවස්ථාවක් ලබා දෙනවා. 0112 69 54 46 සහ 0112 69 54 47 කියන දුරකථන අංක අපි මෙතෙන් සිට ඔබට විවෘත කරනවා. සුසිල් ප්‍රේමචන්ද මහත්මයා, අපි කතා කරන්නට ඕන දැන් මේ විසමන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පසු රටේ අනාගතයේ පිළිබඳ විශේෂම සංවර්ධනය සහ කොහොමද අපි මේ ගමන යන්නේ කියලා. ඊට කලින් මේ ප්‍රශ්නයත් ඔබතුමායෙන් අහනවා. පාර්ලිමේන්තු කතාබහ තුළ විවාදය තුළ ඊයේ කියවුණා අපි දැන් අපේ මේ රට කරවන ලියවිල්ල ඊයේ දවසත් එක්ක 20 වතාවක් අපි සංශෝධනය කරලා තිනවා. හැබැයි අපිට අහන්නට ලැබෙන්න එපා 21 වන සංශෝධනය කියලා. අලුත් ව්‍යවස්ථාවක් අපිට ඕන ජනාධිපතිතුමා සෞභාග්‍ය දැක්ම තුළ සඳහන් කරලා තිනවා. ඒ වගේම අධික නැමැතිතුමා කිව්ව වසරක් තුල නව ව්‍යවස්ථාවක් ගේනවා කියලා. මොකක්ද මේ සඳහා ඉදිරි සැලසුම? ඔව් දැන් මෙහිමයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසය ගන්නවා නම් අපේ රටේ මේ ලිඛිත ව්‍යවස්ථාවක් මුලින්ම නිර්මාණය වුණේ 1833 කෝඩ්බෲක් කොමිසම හරහා. ඊට පස්සේ ඒ විකාශනය ඇවිල්ලා ඊට පස්සේ විවිධ සංශෝධන ඇවිල්ලා ඩොනමෝ කොමිසමේ නිර්දේශ අනුව රාජ්‍ය මන්ත්‍රණ සභාව ඇති වෙලා ඊට පස්සේ සොල්බරි කොමිසමන සොල්බරි ව්‍යවස්ථාව හැදිලා එතනින් පස්සේ 1972 අර එකක්වත් අපේ අපිට ඕනකමට හදවිච්ච ව්‍යවස්ථා නෙමෙයි. 70 එදා සමගි පෙරමුණු ආණ්ඩුව සිරිමෝ බණ්ඩාරනායක මැතිනිගේ නායකත්වයෙන් ජනතාව ඉදිරි තැබූ ප්‍රධානම කාරණය තමයි මේ මැතිවරණ දින 3-2 ජනවරමින් නව ආණ්ඩුක ව්‍යවස්ථාවක් හදනවායි කියලා. එතකොට ඒක විශාල කාර්යභාරයක් වුණා. මොකද ප්‍රථම වතාවට තමයි මේ රටේ ජනතාව විසින් දුන්න බලය ජනතා පරමාධිපත්‍යය උපයෝගී කරගෙන ආණ්ඩුක ව්‍යවස්ථාව නිර්මාණය කළේ. එතකොට සොල්බරි ව්‍යවස්ථාව අපේ එකක් නෙවෙයි. ඒක 1947 බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්මත වෙලා අපිට පටවපු එකක්. එතකොට මේකෙන් ඉවත් වෙන්න නම් 29 2 3 4 කියලා සොල්බරි ව්‍යවස්ථාවේ තිබුණා වගන්ති 4ක් 3ක්. ඒ තුන අභිභවයන්න බැහැ කියන මතේ එක්තරා මිනිස් මේ නිසිංජ කණ්ඩායමක මතේ වුණා ඒ වෙලාවේ. ඒ නිසා සම්පූර්ණ මේ බ්‍රිතාන්‍ය කිරීටයත් එකතු වෙච්ච බැඳීම් අත්හරින්න අවශ්‍ය නිසා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් සකස් කළා. අවුරුදු දෙකක් සාක්ෂි මුසුවා. කොනිනාන් සිල්ලමැතිතුමා තමයි ඒකේ විෂයභාර ඇමතිවර හැටගත්තු කළේ. ඒ වගේම එහි ලේකම් හැටි හිටියේ නොයෙල් තිත්තවැල්ල නීතිඥයේ ඒ ආදිවාසී. එතකොට එතෙන්දී එදා හිටපු විපක්ෂේ ෆෙඩරල් පක්ෂ වගේවා එදා විරුද්ධ වුණා. ඒ විරුද්ධ වෙද්දී එදා 3-2 සම්මත කළේ ඔය කොළඹ රාජික විද්‍යාලයේ නවරංගහලේ තමයි රැස් වෙලා මේ ඒක සම්මත කළේ. එතකොට මම බොහොම මම හිතන්නේ කුඩායි මමට මතකයි මම වැටෙන් බලන් හිටියා. මොකද අපි එදා ඉඳලා මේ ප්‍රගතිශීලී දේශපාලනේ හිටමු නිසා ඒක මට තාම මතකයි. ඉතින් එදා එහෙ විදිහට තමයි ජාතික රාජ්‍ය සභාව කියන එක ආවේ. 72 ව්‍යවස්ථාවක් නිර්මාණය වෙච්ච නිසා 72 ව්‍යවස්ථාවේ පරිපාටිය අනුව ජනමත විචාරණයකට යන්න පුළුවන්කම අවශ්‍යතාවය තිබුණේ නැහැ. 72 ව්‍යවස්ථාව සංශෝධනය කරන්න 3-2 බලයක් ප්‍රමාණවත් වුණා. ඒ නිසා 77 ජූලි 21 පාර්ලිමේන්තු මැතිවරණයේදී යාජාවදන මැතිතුමා 6/5 බලයක් අරගෙන ඒ 72 ව්‍යවස්ථාවේ තිබිච්ච ප්‍රතිපාදන උපයෝගී කරගෙන තමයි 78 ව්‍යවස්ථාව නිර්මාණය කළා. විධායක ජනාධිපති ස්වරූපය ආණ්ඩුක්‍රමයක් අදත් පවතින තියෙනවා. එතකොට දැන් 78 ඉඳලා අද වෙනකොට අවුරුදු 42ක් ගත වෙලා තියෙනවා. මේ 42 තුළ මේ ඊයේ සම්මත වුණේ 20 සංශෝධනය. මේ සංශෝධන 20 මම මුලින් කිව්ව 13 17 18 19 20 තමයි ප්‍රධාන වශයෙන්ම මේ ව්‍යවස්ථාවේ විධායක බලය පිළිබඳව බලතල බෙදීම් පිළිබඳව සාකච්ඡා වෙච්ච එසේ සිදු වූ සංශෝධන හැට සලකන්නේ. අතර මෙන්න මේ විකාශයත් එක්ක ගත්තහම තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙතෙන්ට ඇවිල්ලා තින්. දැන් ඔබ ඇහුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. පහුගිය රජයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ප්‍රයත්න දැරුවා. හැබැයි මම දන්නේ ඒක කොතරම් අවංක ප්‍රයත්නයක් වුණාද කියලා. මමත් ඒකේ විපක්ෂයේ නියෝජනය කරමින් හිටියා සම්බන්ධ වුණා එකට අපේ දිනේෂ් ගුණන්ද මැතිතුමා. ඒ වගේ ඇත්ත එක්ක එතෙන්දී අතුරු වාර්තාවක් ඉදිරිපත් වුණා. ඒ අතුරු වාර්තාව විවාදයට භාජනය කළා. ඒකදී මම කරපු කතාව හැන්සඩ් වාර්තාවේ තිනෝ. මෙහිමයි දැන් අපේ රටේ මේ විධායක ජනාධිපති ක්‍රමයත් එක්කනේ මේ සංශෝධන ප්‍රධාන කීපෙම ආවේ. හැබැයි මතක තියාගන්න ඕනේ 13 සංශෝධනයටදී බලතල බෙදෙනකොට මේ විධායක බලය තමයි පළාත් සභාවල ආණ්ඩුකාරයට ගියේ. මේ ආණ්ඩුකාරයට ගියේ විධායක බලය තමයි මහ ඇමති ප්‍රමුඛ ඇමති මණ්ඩලයකට බෙදී ගියේ. එතකොට
धातुन संशोधने विरुद्ध मतरपु निष्कार पेहदली जनमत विचार तौरव धातुन संशोधने सम्मतक बेहकिल वन सुंदर निष्कार हतरदने नमु शरवानंद निष्कार मतवे मे बले बेदी मेदी किसुद आकार एकी भावेर प्रश्न नहेकिल अब एक 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 तुलने कर्ण अभी तुम्हें सक्क गल कि सक्क गल गलपुग मंग बेम कड़म इवे सक्क गल विधायक इतकोट दें प्रश्न इन हेत्ट व्यवस्था एपीट यनवा अन्म दिल्ली की आगे विधायक जनता सूसू नहे कि मत ये श्रीलंका देश पक्षत्न हिटिया वहाँ मनसिक देशपालन पक्षत्ति हिटिया इतकोट कल एम विधायक बल संपूर्ण विनस्वन विधायक बल नवत अगमति प्रमुख अमति मंडलेट इन हेत दिखे व्यवस्था तिबुन आकार सामन अवस्था इन्ना विधायक दूर अवस तिंटे इतकोट प्रश्न मत धातु संशोधन बलाटमें धातु संशोधन अतिवे इंदुलांका गिवसम प्रतिफल खाली विनस्वन पुलवा ये रटल मत विन पुलवा अपे मत विन अपे अपे क्रियात्मक अपे अटे जनता जनवर मत इतकोट ये जनवर मत मे नव व्यवस्था संपादने की मत आवे एक दें जनाधिपति वर नेता होना इवागे महमति वर ने तो देखें तो हर कल तीन एक दें मुखाला तीन हेत् देखे हेत्ती यदा समीपर मुट बल लेना नव व्यवस्था संपादने करा जियाजन मेतमाट बल लेना हाईम पहाकिंग वे दें तीन व्यवस्था जनता मेचर दी बल संपन्न विनोल नमु ये क्रमे विनस्करण चंदे जनता यदा तुच्च जनवर अंत का व्यवस्था संपादने तीन अनुक व्यवस्था नीति मे वर्तमान पार्लमेंट अनागत पार्लमेंट बंदता पार्लमेंटन उत्तरीतर भाव स्वैरत्वी ने गता मे व्यवस्था तीन हेत्त पास हेत्ते एक वगां दिख ते अनु पार्लमेंट विन पार्लम अनागत पार्लमेंट बंदता मंडे इके बहुग्य पार्लमेंट मी आकार सम्मत वेला तीन वैकिला अपिटेक विनस्करण अवश्यना गत जनवर मत विनस्करण पुल इवागे मैं व्यवस्था नीति तीन व्यवस्था विविध वर्ग तीन लिखित व्यवस्था तीन अलिखित दें महाभ्रीता लिखित व्यवस्था वक्ने नमूत यही संप्रदाय नेम यम तीन नीति समूह के पालने वेन अपे लिखित नीति अति इलाक नीति नम्य अनम्यकिलो इकने नम्यकन विनस्वेनो अनम्यकिन विनस्नो अनम्यकिल व्यवस्था वक् तीन बैन समाज अवस्था विनस्वेनो दिबंडको वैद्यनमें मिन संगति अभीट असन लभिच प्रथम अवस्था मेवनी वसंगति लोके पुरा भूवी लोके रटा दिशा दुलाहक एक सज्जाति संगजन सामने अनुहांगनकोट मे सीएल नट में मे रोगे व्याप्त इतकोट दी तत्वत्क मेकट हेडगेन पैन इतकोट निरोधा नीति विनस्करण विनवा विविध आकार संशोधन गिने तेनिसा हमती मे अनम्य किल इन बै नम्य तेन सा एक सिद्धुन मे जनता अवधि जनवर मत हेत्ती अनुस्ताव संशोधन जनवर मत हे अटे सिद्धुन अरे दमेसरे सिद्धुन तेन सा जनता जनवर मेक न्यवस्था अन्न पुलवा ये पीली बंद यम यम अनुगमन परपाटी तीन मैं प्रथम पीवरा जनाधिपत तील तीन ताक्षण कर्म संबंधी ताक्षणिक वशं अनुस्तावक मूलिक कटुंपता संपादन किरी सह नीति क्षेत्र पीली बंद विशारदी समन्वित खंडम नमक तीन दीट पश्चे पार्लमेंट गति तो क्रियामार्ग तीन अभी ඉස්සරහට ඒ ටිකට යන්න පුළුවන්. අපි සෝදානම් කෙටි විරාමයක් ගන්නට. नवरस नुसुन रसिन गलना
යලිත්ව අපේ සංවාද මණ්ඩපයේ සමගින් විසිවන සංශෝධනය සහ රටේ අනාගතය පිළිබඳව අද අපි කතා බහ කරන්නේ රාජ්‍ය අමාත්‍ය නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත මහතායි අපේ මැදිරියේ ඉන්නේ රාජ්‍ය අමාත්‍යතුමනි ජනතාව 69 ලක්ෂයක් ඡන්ද දීලා ජනතාව වගකීම ඉටු කළා දේශප්‍රේමී ජනතා නියෝජිතයන් ඊයේ වගකීමෙන් යුතුව විසිවන ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරලා දුන්නා දැන් බාධා තිබෙන්නට බෑ කියලා තමයි ජනතාව කියන්නේ රටකට අවශ්‍යවන්නා වූ සංවර්ධන ගමන මින් ඉදිරියට කෙසේ සකස් විය යුතුද ඔය ඇත්ත වශයෙන්ම අපි මේ ජනතාව ඊ වරම දෙන්න හේතු කීපයක් තිබ්බා මම ඒවා දීර්ඝ වශයෙන් විග්‍රහ කරන්න යන්නේ එකක් තිබුණු රජයේ අසමත් භාවය සහ 19 වෙනි සංශෝධනයෙන් ඇති වූ විකෘතියත් එක්ක විධායකය ව්‍යවස්ථාදායක අතර තිබූ ගැටීම් ප්‍රතිපත්ති නොගැලපීම් කියන මේ කරුණු ඒ නිසා රට අනාරක්ෂිතව තත්ත්වයට පත්වීම කියන කරුණු ජනාධිපතිවරණයේදී ප්‍රධාන වශයෙන් බලපෑවා ඊට පස්සේ මහමැතිවරණයට එනකොට කොවිඩ් 19 ලෝක වසංගතය ඇවිල්ලා අපි ඒක සංසන්දනාත්මක බලනවා ලෝකේ චීනයට දෙවැනි වෙන අවස්ථාවට පමණක් සීමා වෙමින් අපි මේක කළමනාකරණය කරගත්තා හැබැයි දැන් අපි අද වෙනකොට අපි දන්නවා කොවිඩ් 19 කියන එක යම් ප්‍රමාණයක් දුරකට පොකුරු හැටියට විවිධ ප්‍රදේශවල ඇති වෙන්න පටන් අරන් තිනවා දැන් මේකත් එක්ක රජයේ විශාල සටනක් කරනවා මේක විශාල අභියෝගයක් දැන් අපි බලමු මේක අපේ විතරද තියෙන කියලා නෑ දැන් නවසීලන්තයේ බිඳුව දක්වා ගෙනාව මේ ආසදිතින් ඇතිවීම හැබැයි පාර්ලිමේන්තු මැතිවරණය මාසකින් කල දාන්න වෙලා නගර නැවත වසඳමන්තුම් තත්ත්වයට ආවා දැන් අද වෙනකොට යුරෝපයේ ගන්නකොට නෙදර්ලන්තය දැන් මේ වෙනකොට රට ලොක්ඩවුන් කරලා තිනවා ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් නුවර ලොක්ඩවුන් කරලා තිනවා ප්‍රංශයේ පැරිසිය ඇතුළු නගර 9ක් රාත්‍රී කාලදී සම්පූර්ණ වසඳමන් තැනට ගිහිලා තිනවා ඉතින් දැන් මේ 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 රෝගයේ ස්වરૂපය මේක මේ වෛරසය හැඩය වෙනස් කරගනිමින් වර්ධනය වෙමින් යන අවස්ථාවේ මේකේ විවිධ ඊළඟ ඊළඟ අවසන් වලට යනවා ඉතින් සාද ලෝකේ දැන් ග්‍රහලෝක වලට යානායවන යුගයක හරි මේ මේ විශාල දස්කම් දක්වන විද්‍යාඥයන් සිටින ලෝකයක දැන්ට පරීක්ෂණාගාර 160ක විතර පරීක්ෂණ යනවා මේන් දැන්ට චීනයේ එන්න තක් නිෂ්පාදනය කරලා තිනවා ඔක්සඩ් සරසවි කිං පරීක්ෂණින් එවිලා තිනවා ඇමරිකාවේ රුසියාවේ මේ ආදි වශයෙන් ප්‍රධාන රටවල් හැබැයි දැන් මේවා තාමත් මේ තුන්වෙනි අදේරේ පරීක්ෂණ මට්ටමින් තමයි තියෙන්නේ ඒක නිසා අපි දැනගන්න ඕනේ මේ ලෝකයේ කොයිතරම් අපි දැන් විද්‍යාත්මකව දිනුනු උනත් තාක්ෂණයේ දිනුනු උනත් දැන් අවුරුද්දක් ගත වෙනවා අවුරුද්දක් තුල තමයි තාමත් මේකට මේ වෙන්නත සොයාගැනීමෙන් තියෙන හැබැයි අපේ රට අරන් බලනකොට දැන් දේශීය වශයෙන් දේශීය වෙදකම අපි ඒකටත් ගරු කරන්න බෑනේ ඒක දැන් අපේ අය සාමාන්‍යයෙන් ওই දස්වල සෙම් ප්‍රතිශ්‍යාව හැදුනාම කැස්සක් වුණක් හැදුනාම කොත්තමල්ලි බීලා පත්පාඩගම් බීලා නේද වටවල් බට ඕව දාලා එකට කළා එහෙම කරා දැන් බලන්න අපේ මරණ අනුපාතය ගන්න ඕන අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රේ සහ අපේ රටේ ජනතාව තුල තිබෙන වූ ප්‍රතිශක්තිකරණය පිළිබඳ යම් ආකාරයක පරීක්ෂණයක් කරලා හොයා ගන්න ඕනේ නමුත් අපි එතනට ඇවිල්ලා තිනවා ඉතින් ඒ නිසා අද අපි මේ විශ්වාසයෙන් යුතුව කටයුතු කරන්න ඕනේ අපිට පුළුවන්කම තියෙනවා වෙනත් රටවල රෝගී ආසන්න වෙන සංඛ්‍යාවයි මියන සංඛ්‍යාව ගත්තාම අපි ඉතාම ඉදිරියෙන් තාමත් ඉන්නේ සොසල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යතුමනි කෙටි බාධා කිරීමක් අපි කරනවා අපේ දුරකථන ඔස්සේ රැඳී සිටින අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහත්මයා ආයිබෝවන් අමාත්‍යතුමනි අපි අද සුභාරතීන් කතා බහ කරමින් සිටිනේ විසිවන සංශෝධනය සහ රටේ අනාගතය පිළිබඳවයි මේ පිළිබඳව කතා බහ කරනකොට ඔබතුමාට දැන් ඊයේ ලැබූ අපි ඔබ ලැබූ අප රජ ලැබූ ජයග්‍රහණයත් එක්කම මොකද්ද දෙන්නට තියෙන පණිවිඩය අත වශයෙන්ම ඔය හොඳයි සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමා මැදිරි ඉන්න එක එතුමා මේ සම්පූර්ණ ක්‍රියාදාමයේදී එතුමාගෙන් ලැබුණු දායකත්වය අතිමහත් ඒක අපි කෘතඥපූර්වක මතක් කර දෙනවා විශේෂයෙන්ම අපේ කඳපුර තුල සමගිය රඳවාගෙන සතුරාට පහර දීම සඳහා සහ සතුරාට විරුද්ධව ශක්තිමත් මූණ දීලා රට නිවැරදි දිශාවට ගෙනියන්න සතුරා නෙවෙයි අපේ විපක්ෂයට නමුත් ඉතාමත්ම වැදගත්ම දේ මේක කළමනාකරණය කරගන්න එක මොකද මේ ජයග්‍රහණයේදී අපි උද්දාමයට පත් වෙන්න හොඳ නැහැ ජයග්‍රහණයේදී අපි අහංකාර වෙන්න හොඳ නැහැ අපි නිහතමානී වෙන්නට ඕන මේක හරියට කළමනාකරණය කරගන්නට ඕන මේ වගේම තමයි 2010 දී අපිට ඓතිහාසික ජයග්‍රහණයක් හම්බ වුණා නමුත් ඊට පස්සේ අපි 18 වන සංශෝධනය ගෙනාවා
ඊට පස්සේ මේ ලැබුණු බලය අපි නිසි පරිදි කළමනාකරණය කරගන්න විවිධ හේතු මත අපස්සට හැල්ල බලනකොට අපි යම් යම් වැරදි අඩුපාඩු සිද්ධ වුණා ඒක නෑ කියන්න බෑ. ඉතින් මම හිතනවා මේ ජනතාව වෙනුවෙන් ලබාගත් ජයග්‍රහණයක් ජනතාවට සේවය කිරීම සඳහා ශක්තිමත් විධායකයක් අවශ්‍යයි කියන එක අපි දිගින් දිගටම විශ්වාස කරනවා. ඒ හින්දා තමයි අපි මේ වෙනුවෙන් ඍජුව පෙනී සිටියේ. මම හිතනවා මේ අවස්ථාවේදී ඒක කළමනාකරණය කරගෙන ඒ බාධා ඉවත් කරගෙන කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් ඇති කිරීම අපේ යුතුකමක්. ඒ රාජ්‍ය පාලනය තුළ මම දකිනවා ජාතික ආරක්ෂාව, පුද්ගල ආරක්ෂාව, රටේ සෞභාග්‍ය වේගවත් සංවර්ධනයක් මෙන්ම මත්ද්‍රව්‍ය වලින් අපරාධ වලින් රට මුදවගෙන ජාතීන් අතර සමගිය සහෝදරත්වය බැඳි සමාජ කොන්ට්‍රැක්ට් එකක් අපි කියනවා සෝෂල් කොන්ට්‍රැක්ට් එකක් අලුත් ව්‍යවස්ථාවක් මගින් ඇති කරලා මේ රටේ මිනිස්සු තුළ යලි වතාවක් අපි කියනවා මේ එන්තුසියසම් එකක් රටගෙන තියෙන හැඟීම පුදුවලා රට දියුණු කරන්න මේක ආරම්භයක් කරගත යුතුයි කියන එක තමයි මගේ ප්‍රාර්ථනාව. අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතායි අප සමග සම්බන්ධ වුණේ. සුසිල් ප්‍රේමචන්ද මහත්මයා කතා කළ යුතුම කාරණාවක් තමයි ඊයේ පාර්ලිමේන්තුව තුළ විපක්ෂය තුළින් හඬක් නැගුණා මේ විශ්ව ආර්ථිකයට පහර දෙනවා, නීති ආධිපත්‍ය පිළිබඳව ආයෝජකයන්ට සැකයක් ඇති වෙනවා, එතකොට ආයෝජන කඩා වැටෙනවා. මේ කාරණාවට විපක්ෂයේ මේ හිටපු රාජ්‍ය මන්ත්‍රීක් තමයි ඒක ඔබ වාදනයත් කළා. ඒක එතුමාට හැබැයි අමතක වෙලා තිනවා මේ 1978 ජයාජාදන මන්ත්‍රීතුමා මේ විධායක ජනාධිපති ස්වරූපයේ අනුක්‍රමයක් ගෙනෙන්නට වෙච්ච හේතුව මොකක්ද කියන කාරණේ. ඒ හේතුව තමයි ඒ දශකයේ තුල ඇමරිකාවේ රොනල්ඩ් රීගන් පාලනයත් බ්‍රිතාන්‍යයේ තැචර් පාලනයත් කියන මේ දෙකම ලෝකයේ එක රැල්ලක් හැටියට ගියා නිදහස් වෙළඳපොළ ආර්ථිකය පිළිබඳව සංකල්පේ, ලිබරල් ඉකොනොමි කියන එක. ඒතකොට ඉන්න ඒකට අනුගත වෙලා යන රැල්ලට එකතු වීම එක හේතුවක් වුණා මේ විධායක ජනාධිපති ක්‍රමයේ එකක් ගේන්න. ඒකට තමයි නිදහස් වෙළඳ කලාප ඇති කිරීම, නිදහස් වෙළඳ ප්‍රතිපත්තීන් මේ වගේ සිළු දෙම ආවේ. ඉතින් ඒක නිසා එදා ජයාජනන මැතිතුමා මේ ව්‍යවස්ථාව ගෙනීමේ ප්‍රධාන හේතු දෙකක් තුන, එකක් තමයි විපක්ෂය පාලනය කරගෙන එදා සිරිමා බණ්ඩාරනායක මැතිනිගේ ප්‍රජාතිය අහෝසි කළා, මැතිවරණ සිතියම අකුලනවා ඒක අවුරුදු 25කට. එහෙම තමයි ගෙන ආවේ. ඉතින් විධායක ජනප්‍රමේ යට ගහලා තිබ්බම සමානුපාතික නියෝජන ක්‍රමයට කිසිම දවසක කාටවත් 3-2ක් අරගෙන වෙනස් කරන්න බැරි විදිහට. ඒ වගේම එතුමාගේ පක්ෂය සජාතික පක්ෂය අවුරුදු 25ක්වත් අනුම් තරම එක දිගට රට පාලනය කරයි කියන මතයකට ඉඳලා තමයි එතුමා ගෙන. එතකොට එක හේතුවක් තමයි ආර්ථික සමෘද්ධියක් ඇතිකරන්න අර නිදහස් වෙළඳපොළ ආර්ථිකයට ගලපා ගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ විධායක බලය ලබා ගැනීම පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ එතුමාගේ දේශපාලන පක්ෂය දීර්ඝ කාලයක් රට පාලනය කරගෙන විපක්ෂය පාලනය කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් ව්‍යවස්ථාන් තුළින් නිර්මාණය කර ගැනීම. හැබැයි අර ඊයේ පාර්ලිමේන්තුවේ කතා කරපු මන්ත්‍රීවරු ඒක ගැන සමහරවිට අමතක වෙලා වෙන්න පුළුවන්, ඒ ගැන සඳහන් කළේ නැහැ. හැබැයි දැන් ඒ අර්ථයෙන් ගන්න ඕන නම් ජීආර් මේක ගෙනාවෙම ආර්ථිකය ශක්තිමත් කරන ඉදිරියට යන්නයි කියන කාරණේ. හැබැයි යම් යම් කරුණු තුනනේ නිදහස් වෙළඳ කලාප ඇති වුණා, ඒ තුළ තාක්ෂණය ගෙනාවා, අපනයන ආර්ථිකය සංවර්ධනය කරන්න කටයුතු විවිධ කටයුතු වලට ගියා. හැබැයි දැන් මේ මෙතෙන්දි ඉතාම පැහැදිලිව කියන්නේ ආර්ථිකය ශක්තිමත් වෙන්නේ රටක දේශපාලන ස්ථාවරයත් එක්ක. එතකොට මේ විසිනි සංශෝධනයත් එක්ක ඒ දේශපාලන ස්ථාවරත්වය ඇති වෙලා තිනු. ඊළඟට විධායක ජනාධිපති කෙරෙහි තිබෙන විශ්වාසයක් තිනු මේ විශේෂයෙන්ම අපේ කණ්ඩායම තුළ. දැන් ගෙවිදු කුමාරතුංග මැතිතුමා කිව්වා වගේම, අලි ශබ්ද මැතිතුමා කිව්වා වගේම මේ විශ්වාසයෙන් දැන් බලන්න ජනාධිපතිතුමා ජනාධිපති වෙනකොට ඕනනම් තිබුණ එතුමාට 30ක් නම් කරන්න ඇමති මණ්ඩලේ 30ක්. නමුත් එතුමා 16ට සීමා කළා. හරි, දැන්ටත් පුළුවන් 30ක්, දැන් 28යි ඉන්නේ. දැන් මේ ඒක නිසා මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ඒක. ඊළඟ කාරණේ තමයි දැන් පාතාලේ වැඩිම ඊළඟට කුඩු අප මද්‍රව්‍ය මේ විදිහට ගියානම් එම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ සුපර් මාකට් එකෙන් ගන්න පුළුවන් ඉස්සරහට එන්න තිබුණා නේද කියන කාරණේ. ඒක නිසා මෙන්න මේ සිළු දෙය මෙතන ගැට ගහලා ගිහිල්ලා තියෙන නිසා ඒ විධායකයට අවශ්‍ය බලේ එදා තිබුණා වගේ රට ස්ථාවර වෙන්න ඕනේ. එතකොට තමයි ආයෝජකයෙ ඉන්නේ. ස්ථාවර නැත්නම් ආයෝජකයෙ ඉන්නේ නැහැ. දැන් අද තියෙන தත්ත්වයේ ඒකට ඒක විතරක් නෙවෙයි මේ COVID-19 වැනි தත්ත්වයන් වසංගතයෙන් උනා පාලනය කරන්න පුළුවන්කම ලැබුණේ එතුමා විධායකයේ හැටියට ඒ වෙලාවේ පාර්ලිමේන්තු විසිරුණා තිබුණේ. පාර්ලිමේන්තු විසිරුණු අවස්ථාවක තමයි COVID-19 පළවෙනි රෝගියා
මාර්තු 11න් පටන් ගත්තේ. හැබැයි දැන් ඉඳලා ඒක කළමනාකරණය කරගත්තේ ඒ විධායක බලයත් එක්ක සීමිත ඒ විශ්ව වෙන කලින් තිබු බලයත් එක්කත් ඉදිරියට යමින්. ඉතින් ඒක නිසා මෙහිදී ඒ තර්කයේ බිඳ වැටෙනවා. මේ විධායක ජනාධිපති ස්වරූපයේ අනුක්‍රමයේ ගෙනෙන්න කටයුතු කරපු ජයජාදන මැතිතුමාම ඒ ව්‍යවස්ථාව ගැන මේ ප්‍රධාන සාධක දෙකෙන් එකක් තමයි ආර්ථික ශක්තිමත් කරන්න. ඉතින් ඒක ආර්ථික බිඳ වැටෙනවා කියන එක කාරණේ ආයෝජක වෙන්නේ නැහැ කියන කාරණේ ඒක මම හිතන්නේ මේ ගැළපෙන්නේ නැහැ මේ ව්‍යවස්ථාවත් එක්ක. සුසිල් ප්‍රේමජන්ත මහත්මිය අවසන් විනාඩිය කතා බහ කරමු. ජනාධිපතිවරණය පැවැත්තුවා, මහමැතිවරණය පැවැත්තුවා, 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඒක සම්මත කරගත්තා. ගැටලු මැද උසස් පෙළ විභාගයේ පවත්වනවා, ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වෙනවා. හැබැයි රට හමුවේ ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම හිතන්නේ පාට පක්ෂ ભેදයකින් තොරව මේ සියලු දිනාම එක්ව මේ ගමන යා යුතු නැත්තම් අපි එක්ව සිටිනවාද නැත්නම් වැළලෙනවාද කියන කාරණාව පිළිබඳව කතා බහ කරන්න සිදුවේවි. ඒ නිසා සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ ගන්නා වූ මේ ක්‍රියාමාර්ගයට සහාය වෙමින් මොකක්ද මේ කොවිඩ් වසංගතය මර්ධනය සඳහා මම හිතන්නේ මේ රටේ ජනතාව ආදර්ශෙන් දීලා තිනෝ පළවෙනි වෙලාවල ආපු වෙලාවේදී අපිට පුළුවන්කම ලැබුණ මුළු ලෝකෙම දැන් අද වෙනකොට කෝටි 4 පැනලානේ ආසාදිත සංඛ්‍යාව. ඉතින් ඒක නිසා අපිට පුළුවන්කම අපේ රටේ ජනතාවගේ සාක්ෂරතාවය ඒ පිරිසුදු ඉන්න තියෙන උණකම ඊළඟට පාසල් දරුවන්ගේ ඒ පිළිබඳ තියෙන අවධානය මේ සියල්ලම ගත්තාන් පස්සේ අපිට පුළුවන් හැකියි කියන එක තියෙනවා. ඒ නිසා මේ දෙවන රැල්ලක් ඔය ඇතිවලා තියෙන පොකුරු මම හිතනවා අපිට කලමනාකරණය කරගන්න පුළුවන් වෙයි කියලා. දැන් 2200 ගණක් මේ වෙනකොට පහුගිය කාලේ ඉඳලා මිනුවන්ගොඩ සිද්ධින් මෙපිට ඇවිල්ලා හිටන් ආසද්දිත ඉන්නවා. හැබැයි ඉතින් මේක අපි පුළුවන් තරම් දුරට කළමනාකරණය කරගෙන තිනවා. හැබැයි අපේ අත්දැකීම් සේසෙලත් එක මෙතෙක් එකම ප්‍රශ්නෙ ඉන්නේ අපි සැහෙන කාලයක් ගෙවල් වලලා හිටියා. ඉතින් තමයි ඒක පාලනය කරගත්තේ. ඒ නිසා තමයි රජයේ වරින් වර ඉල්ලීම් කරන්නේ අත්‍යවශ්‍ය කාරණයකට හැර සංචරණය සීමා කරගන්නයි කියන කාරණේයි සෞඛ්‍ය පුරුදු දිගින් දිගටම මේ අනුගමනය කරන්නයි කියන කාරණේ. ඉතින් ජනතාවගේ ලැබෙනේ සහයෝගයත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඒ වගේම ආරක්ෂකාංශ රජයේ අනිකුත් අංශ එකතු වෙලා මම හිතනවා මේ ප්‍රශ්නේ අපිට මේ වරත් ජය ගන්න පුළුවන් කියලා. ඒ හැබැයි මේ සිසු දනාගෙම ගැපෙවීම සහ සහයෝගය තියෙන්න ඕනේ. ඒ කතා බහත් සමගින් අද සුභාරතීන් අපි සමගන්නටයි සූදානම් වන්නේ. අද අපි කතා කරේ 20 වන සංශෝධනයේ සහ රටේ අනාගතය පිළිබඳවයි. අප සමග එකතු වුණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත මහත්මිය. බොහොම ස්තුතියි ඔබතුමාට. අද සුභාරතී අධීක්ෂණය කළ ඉන්දික ජයරත්න, වැඩසටහන නිෂ්පාදනය කරමින් සම්බන්ධීකරණය කළ සුධර්මිකා විජේරත්න, තාක්ෂණික දායකත්වය ප්‍රභා වීරසූරිය, මුහුණු පොත ඔස්සේ බෝ සම්බන්ධීකරණය කළ ජගත් නවරත්න, වැඩසටහන ඉදිරිපත් කළ මම ශාන්ති වීරසිංහ අයිබෝවන්. उदासनाटाई विना